ගානක් තිස්සේ තාරකා විද්‍යා සංගමය ධර්මපාල විද්‍යාල තුල ක්‍රියාත්මක වුණත් මෑත කාලේ තමයි සංගමයක් විදියට ධර්මපාල විද්‍යාලයේ තුරද තාරකා විද්‍යා සංගමය ටිකක් ඉදිරියට ආවේ. ඒ හැම දෙයකටම උනන්දු වෙන්න ඕනි, මේ ස්තුතිවන්ත වෙන්න ඕනි ඊටපො ප්‍රින්සිපල් සර්, දැන් ඉන්න ප්‍රින්සිපල් සර්, ඒ වගේම අපේ විෂය සමගාමී සර්, දැන් ඉන්න මැඩම්, හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕනි මේ තරම් දුරට මේ සංගමය ගෙන ඒමට හැකි උනේ ඒගොල්ල නිසා. ඒ වගේම එදා මෙදා තුර සංගමය බොහෝ කටයුතු කළා. ළමයි විවිධ පාසල්වල තරඟවලට එක්කන් ගියා. ඒ ජයග්‍රහණ කෙසේ වෙතත් ඒගොල්ලන්ගේ සහභාගිත්වය මම අගය කරනවා. ගොඩක් කැප වුණා ළමයි ඒ තනතුරට, ඒ තත්වයට ගෙනියන්න. ඒ වගේම ඔලිම්පියාඩ් වලට සහභාගී වුණා. ඔලිම්පියාඩ්ලන් ලෝකඩ පදක්කම් තුනක් ලබා ගන්න කියන ගිය අවුරුද්දේදී මේ හැම දේ කෙසේ වෙතත් අනාගතයේ බලාපොරොත්තු තමයි අපේ ධර්මපාල විද්‍යාලයට ඔලිම්පියාඩ් රම් පදක්කම ගෙන එන්නට හැකියාව ලැබේවායි කියලා මම හිතනවා. ඒකට උනන්දු කරනවා ළමයිව. ඒ වගේම අපි ගොඩක් කාලයක් තිස්සේ ප්ලෑන් කරපු දෙයක් තමයි තාරකා විද්‍යා කඳවුරක්, රාත්‍රියාස නිරීක්ෂණ කඳවුරක් පවත්වන්න ඕනේ කියන එක. 2018 වර්ෂයේදී දැනට අපේ ඉස්කෝලේ පාසලේ වර්තමාන විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න විදුහල්පතිතුමාට ස්තුතිවන්ත වෙන්න තමයි මේ අවස්ථාව අපිට හම්බ වුණේ. වගේම චාන්දනී මැඩම් ගොඩක් අපිට උදව් කරා මේ සඳහා. ගොඩක් අය ඉන්න උදව් කරපු නම් වශයෙන් කියන අවස්ථාවක් නැහැ. හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ තාක් දුරට මේ සංගම ඉදිරියට ගෙන ඒමට හැකිවීම සහ මේ වගේ උත්සවයක් සංවිධානය කිරීමට හැකිවීම. විශේෂයෙන්ම තාරක විද්‍යා සංගමයේ දරුවන්ගේ උනන්දුව මේකට විශේෂයෙන්ම දායකත්වයේ සැපි වුණා. මම අවසාන වශයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ නැවතත් අපේ විදුහල්පතිතුමාට, ඒ වගේම අපේ විෂය සමගාමී කලින් හිටපු පතිරේ සර්ට, වර්තමාන චාන්දනී අපේ මැඩම්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ළමයින්ටත් මම මේ අවස්ථාව කරගන්න ළමයින්ගෙන් ඉල්ලන්න, ඉදිරියේදී තාරකා විද්‍යා තරඟවලට සහභාගී වෙන්න දැනුම අලුත් කරගන්න, ඒ වගේම අනාගතයේදී හොඳ මාර්ගයක් මේ තුලින් හදවගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඒ වගේම සභාපති ලේකම් තාරකා විද්‍යා කඳ සංවිධායකනි ඇතුළු සියලු දෙනාට සුබ ප්‍රාර්ථනා කරනවා. ඒගොල්ලන්ගේ අනාගතයේ ඉදිරි ගමන සර්වසාර්ථක වේවා කියලා ස්තුතියි. මම අපේ සංගමේ සභාපති වශයෙන් 2016-2017 අවුරුදු වල වැඩ කරා. අපේ සංගමේ රැටලා තිබ්බේ අපි තමයි අලුතෙන්ම සංගමය ආයි පටන් අරගෙන සංගමය වෙනුවෙන් නිල ලාංඡනයක්, ලෙටර් හෙඩ් එකක්, එතනින් ගියාම සංගමේ පොඩි තැනක් හදලා, සංගමයට පාසලේ පොඩි තැනක් හදලා දුන්නේ අපි තමයි. නමුත් අපිට ලොකුම බලාපොරොත්තුවක් ඇච්ච අපේ ඩේ එකයි නයිට් කැම්ප් එක ගන්න බැරි වුණා. මොකද කාලය මදි වෙලා අපේ 17-18 තොබ්බුවට ජනන මල්ලිලාට දෙන්න වුණා. ඉතින් ඒගොල්ලෝ දැන් කොහොම හරි අපේ පළවෙනි ඒගොල්ලන් පළවෙනි පියවරක් ලෙස නයිට් කැම්ප් එක ලෑස්ති කරලා තියෙනවා මාර්තු මාසේ 2 වෙනිදා. මම හිතනවා ඒගොල්ලෝ එක හොඳ සාර්ථක ඉටු කළා, අපේ සංගමේ නම තව ටිකක් ඉස්කෝලේ ප්‍රචලිත කරලා තාරකා විද්‍යා සංගමේ ඉස්කෝලේ තියෙන කියන්නේ ලොකු සංගම් අතරින් එකක් කරයි කියලා. ඉතින් මම ඒකට සුබ පතනවා. දරණ මල්ලිලාට වගේ මේකට සහභාගී වෙන අංගිල මල්ලිලාටත් මොන හරි දෙයක් ලබාගෙන ඒගොල්ලෝ තාරකා විද්‍යා දැනුම වැඩි කරගෙන ඔලිම්පියාඩ් තරඟවලින් තවත් ජයග්‍රහණ ලබාගෙන ඉස්සරහට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ තාරකා විද්‍යා සංගමේ 2017-2018 සභාපති. මට කලින් මේ සංගමේ සභාපති වෙලා හිටියේ, ඒ කියන්නේ 2016-2017 ඔබෝට් සභාපති වෙලා හිටියේ ගවින් අයියා. ඒ අයියලා මට, ඒ කියන්නේ මම ඇතුළු අනිත් සමාජිකයන්ට මේ සංගමේ බාර දෙනකොට අපිට ලොකු වගකීමක් ඉදිරියට පැවිලා තිබ්බේ. එයාලට කරන්න බැරි වුණ නයිට් කැම්ප් එකක් සඩේ එක කරන්න. ඒක කරන්න තමයි අපි මුලින්ම ලොකුවටම අපේ අරමුණ කරගෙන තිබ්බේ. ඒකේ පළවෙනි අරමුණ ලෙස අපි නයිට් කැම්ප් එක කරනවා. ඒක මේ මාර්තු 2 වෙනිදා අපි කරන්න සැලසුම් කරගෙන තිනවා. ඒකට අපිට ගොඩක් උපකාර ලැබෙනවා හැම පැත්තකින්ම. තව අපි අපේ සංගමේ මේ සාමාජිකව සියලු දෙනාම අරගෙන තරඟවලට යනවා. ඒ කියන්නේ අපිට ඉන්විටේෂන්ස් ලැබෙනවා එක එක පිට ස්කෝල වලින්. ඒවට ගිහිල්ලා
අපි ඒවට සාර්ථක මුහුණ දෙනවා. ඒ සමගම තව අපේ අලුත් සමාජික සමාජිකාවන් ඒකට යොමු කරලා අපි එයාලට ඒකට ට්‍රේනින් එකක්, ඒ කියන්නේ එයාලට අපි ඒකට ඒ අලුත් සමාජික සමාජිකාවන් අපි තරඟ වලට යොමු කළා. අපි එයාලට අලුත්ම අයට අපි අත්දැකීම් ලබා දෙනවා කොහොමද මේවට තරඟ වලට සහභාගී වෙලා මේ ඒවලින් ජයග්‍රහණය කරන්න කටයුතු කරන්නේ කොහොමද කියලා. තව අපි ඒ කට්ටිය දිගින් දිගටම දියුණු කරනවා, එයාලගේ දැනුම දිනුන පුළුල් කරලා අපි එයාලව ඔලිම්පියාඩ් තරඟ වලටත් යවන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරින් අපිට දැන්ට ඔලිම්පියාඩ් තරඟ වලින් ජයග්‍රහ අපි බලාපොරොත්තු වෙන මේ සංගමයේ යනකොට ගොඩක් දියුණු කරලා තියන්න. ඒක අපි යන්න කලින් අපි මේ සංගමයේ ඉන්න සමාජිකාවන්ගෙන් ගොඩ දෙනෙට අපි පුළුල් දැනුමක් ලබා දීලා අපේ අනිත් අපේ මල්ලිලාට සංගමයේ බාර දෙන්න තමයි මේ කටයුතු කරලා තින්නේ. අපි අපේ නයිට් කැම්ප් එක සාර්ථකව සිදු කළාට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ ඩේ එකක් තියන්න. ඒක නම් ටිකක් ලොකු, මේකටත් වඩා නයිට් කැම්ප් එකටත් වඩා ලොකු අභියෝගයක් වෙයි අපිට. ඒත් අපි ඒකත් කොහොම හරි සිදු කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒවාටද සියලු දෙනාගේම සහයෝගය ලැබේ කියලා මම අපේක්ෂා කරනවා.